2005 ජනාධිපතිවරණයේදී පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් ආව විවේචනය පමණ ඉක්මවා කැප වුණා කියලා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට ඒ 2005 ජනාධිපතිවරණයේදී පමණ ඉක්මවා කැප වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව දිනවන්න කටයුතු කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම යුද්ධ යන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව වටන්න කැස කවනකොට ඒ පිළිබඳව ඇතිවෙච්ච මතභේදවල ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා එදා යුද්ධ කරගන්න අවශ්‍ය සහයෝගය දීපු එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ 2015 ජනවාරි 8 පෙරදෙනකොට පෙරදුනාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම සඳහා නුගේගොඩින් පෙබරවාරි 18 මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමී වෙච්ච 4-5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම වරදක් නම් තමයි ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි කියලා කියමින් ඒක යථාර්ථයක් කරගන්න කටයුතු කරපු එක ඒ ජයග්‍රහණයට පුරෝගාමීව දායක වෙච්ච එක වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි. ඔබතුමා ඇයි මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ මේ සභාපතිත්වය මේ තනතුර සඳහා කතා කරන්නේ? මෙහෙමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ සම්දානයේ තියෙන ප්‍රධාන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මෙම දේශපාලන පක්ෂයේ යම්කිසි ඉහළ තනතුරක සිටිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉදිරිපත් කළේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොහොමත් නායකත්ව තනතුරේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිටියනම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි වෙනවා. ඒක ආණ්ඩුවේ ගමනටත් රටේ උන්නතියටත් උපකාරී වෙනවා, හේතුවක් වෙනවා. තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙමනම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට JVP එක ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට අපේ සංධානය ඇතුලේ තියෙන වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ එක එක්කෙනා හදාගත්තු පටු සීමාවල්. නවක මන්ත්‍රීවරයෙක් තම ඔබතුමාගේ අග්‍රහර එල්ල කරන්නේ. ඔබතුමා ජේෂ්ඨයෙක් හැටියට මේ ගැන පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ.